හරි මීනා සාකච්ඡා කරන 1991 කියන රචනා ප්‍රශ්න. හරි. දැන් මෙතන තියලා තිනවා සර්පණ කම්බේ මීටර සේතුවා රූපේ සරහන් රූප සරහනේ දැක් කැපිටල් R ප්‍රතිරෝධ පෙට්ටිය X නොදන්නා ප්‍රතිරෝධය සහ සහිත ළඟරය. හරි. ඒ සර්පණ ස්පර්ශකය G සම්මිති ගැලනොමික. හරි. E කෝෂය K අතුරා. සහ සම්බන්ධ කම්බි අපිට සපයලා තියෙනවා. හරි. අපිට කියලා තියෙනවා DNA උපකරණ භාවිතයෙන් X ප්‍රතිරෝධය නිර්ණයකම සඳහා ඔබ ප්‍රයෝගී කරගන්නා පරිපථය පරිපථය දෙනවද රූප සරහනේ අඳින්න කියලා. හරි. දැන් එතකොට අපි මෙතනදී R ප්‍රතිරෝධ පෙට්ටියක් තියෙනවා. නොදන්නා ප්‍රතිරෝධය R ප්‍රතිරෝධය පෙට්ටිය මෙතන සම්බන්ධ කරනවා. නොදන්නා ප්‍රතිරෝධය අපි මේ මෙතන සම්බන්ධ කරනවා. මේක R මේක X. ඊට පස්සේ ගැලනොමීටරයක් කියලා තියෙනවා. ගැලනොමීටරය මෙතන සම්බන්ධ කරලා සර්පණ ස්පර්ශකය මෙතන සම්බන්ධ කරනවා. හරි. ඊළඟට ඒ කෝෂයක් දීලා තිනවා. එහෙනම් යා මේ විදිහට ඒ කෝෂය සම්බන්ධ කරලා මෙතනට යතුරු සම්බන්ධ කරනවා. K කියන යතුරු මෙතනට ඒ කෝෂය හරි සම්බන්ධ කරලා මේ විදිහට සකස් කරනවා. හරි. ඔනෝම තමයි අදාළ උපකරණ සවිකරණ හැකියාව තියෙන්නේ. හරි. DNA උපකරණ X ප්‍රතිරෝධ නිරේක්ෂක සඳහා ප්‍රයෝග කරන පරිපථය දෙන්නද රූප සරහනේ අදින්න. අපිට පුළුවන් ඒක මෙතන සම්පූර්ණ කරගන්න. හරි. ඊට පස්සේ කැපිටල් ආහාරයේ සුදුසු අංගයක් සමඟ පරිපථයේ සම්බන්ධ කොට සම්තුලන ලක්ෂ්‍ය සෙවීමට උත්සාහ කිරීමේදී ගැලනොමීටරයේ උත්ක්‍රමණය සෑම විටම එකම දිශාවකට තිබෙනවා නිරීක්ෂණය කරනවා. මේකට හේතුව මොකක්ද? දැන් ඒකට හේතුවක් තමයි මෙන්න මේ කැපිටල් ආහාර සහ X අතර විශාල වෙනසක් තියෙන පුළුවන්. කැපිටල් ආහාර සාපේක්ෂව X කියන එක ගොඩක් උඩා වුණත් හෝ ගොඩක් විශාල වුණත් එහෙම මෙන්න මේ දෝෂය ඇති වෙන පුළුවන්. ඒක තමයි ඒකට හේතුව විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ සේකෝසි පාරණිය අහනවා නොදන්නා ප්‍රතිරෝධයේ නිවැරදිව නිර්ණයකම සඳහා සුසුවන්නේ කැපිටල් ආහාරයේ කුමනක්ද? ඒතර එහෙනම් මෙතන කියනවා X ගණේට ආසන ගණේ ප්‍රතිරෝධයක් තමයි කැපිටල් ආහාර සඳහා සුදුසුයි. හරි. ඊට පස්සේ දෙක කියනවා ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මොකද කැපිටල් ආහාර සහ X කියන එක ආසන ගණේ වුණොත් එහෙම දිගවලුත් එකිනෙක ආසන ගණේ වෙනවා. දිගවල එකිනෙක ආසන ගණේ වුණාම පස්සේ දෙක මෙනිමේදී සිදුවන දෝෂ හරි. හරි. මොකද එක දිගක් තම කුඩා වුණොත් එහෙම දිගවලින් දෙතින දෝෂ වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ කැපිටල් ආහාර සහ X එකම ගණේ තෝරගත්තාම මේ සම්තුලන දිගවලුත් එකිනෙක ආසන්නේ එන්නේ. ඒතර එහෙම වුණොත් තමයි දෝෂ ආම කරගන්න හැකියාව තියෙන්නේ. ඒකට හේතුව තමයි දෝෂ දිග මෙනිමේදී සිදුවන දෝෂය ආම කරගන්න. ඊට පස්සේ මෙවැනි පරීක්ෂණ කිරීමේදී සම්තුලන ලක්ෂ්‍ය සොයමින් S කම්බිය දිගේ සර්පණය කිරීම හෝ කම්බිමත් දැරිව තද කිරීම සුසුනෝ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි දන්නවා මේ කම්බියේ ඒකක දිග ප්‍රතිරෝධය හැමසෙම නියතයක් වෙන්න ඕන. දැන් මේ ස්පර්ශකය මේ කම්බිය දිගේ අපි ඇරගෙන ගියොත් මේ කම්බියේ ඒකාකාර ස්වභාව වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒකාකාර ස්වභාව වෙනස් වුණොත් එහෙම කම්බියේ ඒකක දිග ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒ වගේම තමයි දිගුල ස්පර්ශ කරාම මේ කම්බියේ දිගටම ධාරා ගමන් කළා කම්බිය රත් වෙලා ප්‍රතිරෝධය යසීමේ හැකියාව තියෙන නිසා තමයි ඉවත් කරන්න සුදුසු නැහැ. හරි. සදා ඒකෝට දැන් කිව්වා. ඊළඟට ඒ කොටසේ කියනවා සියලුම මීටර සේතු පරීක්ෂණවලදී X සහ R ගේ පිහිටීම් එකිනෙක උවමාරු කිරීමෙන් X සහ R ගේ එකම අගය සඳහා සම්තුලන දිගල් දෙකක් ලබා ගන්න. ඒට හේතුව පැහැදිලි කරනවා. ඒකේ හේතුව තමයි ආන්ත දෝෂ නිසා සිදුවන දෝෂය අවම කරගැනීම. හරි. ඒක තමයි ඒකට හේතුව. ඊළඟට F කොටස දිහනවා මේ පරීක්ෂණ වලදී ගැලනොමීටරය සමග අතිරේක R1 ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කිරීම යෝග්‍ය වේ. R1 වලින් කරන මෙහෙ සනාහන් කරන්න අපි අද කිව්වා ඉස්සර අවස්ථාවලදී මේ ප්‍රතිරෝධ පෙට්ටිය පාවිච්චි කරලා ගැලනොමීටර හරහා අධික ධාරාවක් ගමන් කරන එක වළක්වගෙන ගැලනොමීටර ආරක්ෂා කරගන්න තමයි එහෙම ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කරන්නේ. හරි. ඊට පස්සේ කියනවා 1 ohm වඩා අඩු ප්‍රතිරෝධ මැනීම හෝ සංසන්දනය කිරීමට මීට සේතු වඩා විභවමාන සුදුසු වේ. මෙයට හේතු පැහැදිලි කරනවා. අතම මීටර සේතුවක් පාවිච්චි කරන 1 ohm වගේ ප්‍රතිරෝධ මයින් කියොත් ඒක ඇත්තම දෝෂයි. හේතුව තමයි මේ කම්බිවල ප්‍රතිරෝධ තියෙනවානේ. අතම මේ කම්බිවල ප්‍රතිරෝධය අපි මොසලක ආකාරයෙන් පුළුවන් වෙන්නේ මෙන්න මේ කැපිටල් R කියන සාපේක්ෂව කැම්බුල ප්‍රතිරෝධ ඉතා කුඩා විතර. එහෙම වුනේ නැත්තම් ඒක දෝෂයිද වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මොකද්ද? මීටර සේතුවක් පාවිච්චි කරන මේ දෝෂය තමයි කම්බිවල ප්‍රතිරෝධය එතකොට ධනයට අතුවත් කරන්න වෙනවා. එහෙම නැත්තම් කම්බිවල ප්‍රතිරෝධය මොසලක ආකාරයෙන් හැකියාවක් නැහැ. ඒක තමයි හේතුව. විභවමානයක් පාවිච්චි කරන මැනීමේදී ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරාට අර කෝෂය සම්බන්ධ කළ තියෙනවා ප්‍රතිරෝධය ගමනේ දෙන්නේ නැහැ. හරි. මොකද හේතුව ඒ අවස්ථාව සම්තුලන නිසා. හරි.